සුබ දවසක් කිය පිළිගන්නවා අදත් මගේ යාළුව හැම දිනවම. අද මම කතා කරන්න යන්නේ ඇල්බිනෝ සතුන් ගැන. කවදා හරි දැකලා තියෙනවාද සුදු පැහැති සතුන්? විශේෂයෙන් මෙයාගේ මව්පියන් සුදු නැතිව අමුතු සුදුක් මේ සතුන්ට ලැබෙන්නේ කොහොමද? ගොළු බෙල්ලා සිට කිඹුලා මුවන් කුරුල්ල දක්වාම ඇල්බිනෝ පැතිර තිබෙනවා. මේ අයගේ මෙලනින් කියන රසායනිකය නැති වෙනවා. මේ රසායනය සෛල සමකෝරපොතු ඇස්හිසක ස්වර්ණ ගැන්වීමට අවශ්‍ය වෙනවා. ඉතින් මේ වර්ණ ගැන්වීම කළ නොහැකි වූ තැන සත්වයා සුදු වෙනවා. ඇල්බිනෝ තත්ත්වය ඇති වුණහම එම සත්වයා සුදු හෝ රෝස පැහැයක් ගන්නවා. සතෙකු සම්පූර්ණයෙන්ම ඇල්බිනෝ වෙන්න පුළුවන්. මේ අය රෝස පාටට පේන්නේ ඇග ඇතුළ ඇති රෝස පාට රුධිර නාඩිකා නිසායි. මේ ඇල්බිනෝ හින්දම සත්වයන් නොයෙක් ගැටලුවලට පත්වීමේ හැකියාව වැඩි වෙනවා. මෙලනින් රසායනයෙන් නැතුනම ඇස් වර්ධනය අඩු වෙනවා. බොහෝ වෙලාවට ඇස් නිල් පාට වෙනවා. දෘෂ්ටි විතානය අක්ෂි මාංශපේශී දෘෂ්ටික ස්නායු ලෙස සෑදෙන්නේ නැහැ පෙනීම අඩු වුණොත්. ආරක්ෂා වීමේ ගැටලුවක්ද පවතිනවා. සමහර වේලාවට මේ සතුන් කුඩා කාලයේදීම අපෙන් වියෝ වෙනවා.
ඇල්බිනෝ හෙවත් මේ සුදුවීම් ඇති අයට සහකරු හෝ සහකාරයන් සොයා ගැනීම අපහසු වෙන්නේ ඔවුන් මේ අය ප්‍රතික්ෂේප කිරීම නිසායි. හදිසියෙම සුදු සතෙකු දැක්කොත් ඔබ නැවතී බලනවා නේද? ඒ හේතුවම ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් වෙනවා. බලන්න මොන කන්නේ නැයට පහසුවෙන්ම කතුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ යාළුවන්ටත් බලන්න.